ළමා රංගපීඨය. නරි රාලගෙන් නොවන අද ළමා රංගපීඨයේ රචනා කළේ කොළඹ ආනන්ද විද්‍යාලයේ අනිමිස ප්‍රභූෂිත. තව ටිකක් නිදාගන්න පුළුවන්. නරිලාල්, නැගිටින්නයි කිව්වේ. අම්මෝ, මේ මොකද මේ? මට හරිම බඩගිනි. දැන් ටික දවසකින් ගුවාවට වෙලා අසනීපෙන් හිටියා මිසක් මට දඩේ මකක් කරගන්න බැරුව කියන්නේ. ඒදැන් මොකද ගේ මට කන්න මොනවාර කියන්නයි කිව්වේ? යනවා උට නරියා. අව මෙතර මගෙන් කකා මගේ ගුවාම නිදාගන්න මොනවද බලන්නේ? යන්නයි කිව්වේ. හරි හරි, මම යන්නම් සිංහරාල. අයියෝ, මේ සිංහරාල මොකට මේ කැලේ රජා වුණාද මන්දා? දැන් ඉතින් අපි ඕනේ එයාගේ වැඩ කරන්න. නරිරාල් වතුර ගේන්න, නරිරාල කෑම ගේන්න, නරිරාල අරක මේක හැම එකම නරිරාල නරිරාල නරිරාල. ඇත්තමයි, මන්නම සිංහට මොකද්ද කිව්වේ? නරිරාල සිංහරාලට මොනව කරන්නද? මේ හාහන් කොහෙන් ආවද මන් දන්නේ. ඉතින් දන්නේ නැද්ද හාහාමි? මමනේ ඔය සිංහරාලගේ සේවකයා. මේ ඉතින් මං කියන් ආවේ. ඔව් ඉතින් මේ අර සිංහට කියලා කිව්වේ මොකද්ද? මං අහන්නේ අනේක. ඔව් මේ මං කියන් ආවේ මම ඔය සිංහයාට පුළුවන් තරම් සලකනවා කියලා. එහෙම නැතුව බෑනේ නේද? ඒක මිසක්. එහෙනම් කමක් නැහැ. ඒක නෙවෙයි නරිලාල. මොකෝ මේ අද උදෙන්ම? වෙනදට නරිලාල දවල් වෙනකම්ම නිදාගන්නවනේ. කොහොමත් නරිලාලට නිදාගන්න වැරෙන්න වෙන වැඩක් නැහැනේ. ඔන්න ඉති. හාහාමි, අපි ගැන වැරදි යටි හිතනවනේ. මම මේ නිදා ගන්නව නෙමෙයි. එහෙනම් මම ඒ භාවනා කරනවා. සිංහරාලව ආරක්ෂා කරන්නත් එපැයි නේද? අනේ ඉතින් නරිලාලගේ භාවනාව ගැන මොකට කියනවද? ඇරත් සිංහරාලව ආරක්ෂා කරන්න තරම් කෙනා නෙමෙයා. මේ මම හොපෙගෙන නරිලාල උත්තර දුන්නේ නෑනේ. ඔව් ඉතින් බලන්නකො ආහාමි, තව ටිකෙන් ඒ කතාවත් අමතක වෙනවා. මම මේ දඩේමක් කරගන්න කියලා අපේ සිංහරාලටත් දැන් සනීප මදි. මම තමයි ඉතින් උන්දව බලාගන්නේ. මේ ගුහාව ගාවින් යනවා එහෙම නෙමෙයි. සිංහරාලේ ඉන්නේ මරුවිකලෙන්. උන්ද දැන් හොඳටම වයසයිනේ. ඒක හින්දා ඇස් පේන්නෙත් නෑ. පෑන්නපු ගමන් හොම් ගල් හපාවි. දෙයනේ, ඔය හැබෑමද කියන්නේ නරිලාල? එහෙනම් හාහාමිට කියන්න, දවසක් මගේ ඇඟටත් කලාපෙන්න. මාව කෑමක් වගේ පේනවා කියලා. අපේ මම හරි අමාරුවකනේ වැටුවේ. මං ඉතින් සිංහරාලගේ සුවචකීකරු සේවකයා හින්දා බේරුණා. ඔන්න ආමි වගේ නම් සිංහරාලගේ බඩේ. ඔහු බඩේ. එහෙනම් ඔය පැත්තේ යන්න හොඳ නෑ. හැබැයි ඉතින් මට පුළුවන් ආමිව සිංහරාල ගාවට අරන් ගිහලා පුද සත්කාර සැලකිලි ටිකක් අරන් දෙන්න. හාහාමි, එකපාරක් අහස කඩම් වැටෙනවා කියලා සිංහරාලවත් බය කරන්නේ? ඒකත් ඇත්ත තමයි. අතම සිංහරාල හම්බ වෙලා සමාව ගත්තනම් හරි. ඔව්. එහෙම කරන එක වඩා හොඳයි. මොකද සිංහරාල දැන් හොඳටම වයසින්ද. උන් දැගෙන් පස්සේ ඔය රජකම හාහාමිට දෙන්නත් පුළුවන්. එහෙම වුණත් හාහාමි තමයි රජා ඉති. ඒකත් ඇත්ත තමයි. නරිලාල, අපි අදම මේ දැම්ම යන්න ඕනේ. ඔව් මේ දැම්ම. හොඳ දැම්ම යංකෝ. අද නම් මේ මෝඩහව හොඳටම රැවටුණා. අනේ මෝඩහව, සිංහරාලගෙන් පස්සේ රජ වෙන්න. ඒව කොහෙද මාත් එක්ක? සිංහරාල පැනපු ගමන් හාවු ගාල අල්ලගත්තට පස්සේ ඉතින් උන්දගේ බඩේ තමයි.
මොකෝනනේ දාල තනියම hina වෙන්නේ? නෑ නෑ මට වෙන දෙයක් මතක් වුණා. යන් යන් ඉක්මන් කරලා යන්. ආ නොදිරාල. ඊයලු හාමි. අද හාහාමි වගේ. ඒ මොකද්ද අලිරාල කිව්වේ? මේ අලිරාල කොහෙන් කඩාපත් වුණාද වන්දා? ඇයි මොකද්ද ප්‍රශ්න අලිරාල? අලිරාල මොකද්ද මේ කියන්නේ? ඇයි දැන් සිංහරාලව හම්බ වෙන්නේ නැද්ද? ආ උන්දගෙන් සමාව ගන්නත් එපයිනේ. එතකොට මට කැලෑවේ රජකමත් හම්බ වෙයි. ඔහෝ නොරිරාල ඔද සෑහෙන්න බුරු කියලා වගේ හාහාවි ඔය එක්කන් යන්නේ. අනේ පව් ඔසරණ හාහාවි. ඔය සිංහරාලගේ දඩේ බක් වෙන්නට යන්නේ ඉතින්. ඈ මොනව? නොරිරාල මාව එනම් රැවට්ට ඕනේ. අනේ මේ අලිරාලගේ විහිළු හාහාවි. මේ එන්නකො එන්නකො ඉතින්. ඔව් ඔව්. මොබඩ මෙතන විහිළු කරන්න. එතකොට අර ගල් ගුහාව ගාව තියෙන රටකඩු අර සිංහරාල තාම සූපු කරන්නේ. ඒ ඒවා නං එළුවාමික නෙවෙයි වෙන්න ඇති. මොනව? අනේ මේ වගේ කපට නරියෙක්. පව්ව රස්සන නෙනුහාමි. නොරිරාල තවත් මෙයාගේ සතුරු වැට්ටෝ ඇති. මගේ මේ හොඩ වැලෙන් ගුහාව ගාවට විසෙන්න පාරක් කන්න කලින් දුවන්න කිව්වේ. ආයි මේ වගේ අසරණ සතුරු වැට්ටලා අහුනොත් මම නරකලියයි කිව්වා කියන්න එපා. දුවනයිද? හරි හරි හරි. මේ යනවා මේ යනවා. මේ මෝඩ අලිය අදත් මගේ උගුල කෑවනේ. අලිරාලට බොහොම ස්තුතියි. මම බේරගත්තට. ඒක සුළු දෙයක් නෙවෙයි හාමි. අපි යමු. අයියෝ මේ නරි ජීවිතේ මට නම් දැන් ඇති වෙලා කපටි රජා නරියා කිව්වට මට අර හාහාමිවත් හරියට රවට්ට ගන්න බැරි වුණානේ. බඩගින්න වේලි වේලි තමයි ඉන්න වෙන්නේ දැන් ඉදි. ආ නරිරාල කොහොමද ඉතින්? මේ එදා මගේ කේජු කෑල්ල ගත්තට පස්සේ අපි හම්බ වුණාමයි. මොකෝ මේ මලවද්දුවත් බලාගෙන ඔහේ යන්නේ? නෑ ඉතින් කපුටුරාල මට දැන් මේ මිදල ඇති වෙලා. එහෙන් සිංහරාලට සේවය කරන්නත් ඕනේ. උන්දර කන්න බොන්න දෙන්නත් ඕනේ. මට ඉති ඌලන් තමයි. ඇයි සිංහරාල නරිනාලටත් කන්න ටික දඩයමෙන් දෙන්නේ නැද්ද? මොන මමෝනි සිංහරාලටත් දඩයම් කරලා දෙන්න. දැන් සිංහරාල අසනීප ගානේ වැටිලානේ. කා 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 ආකට තමයි කලකල දේ පළපළ දේ කියන්නේ. එදා මාව රවට්ටලා කේජු කෑල්ල ගත්තට හොඳ වැඩේ නරිරාලට. ඔන්න ඔන්න ඉදි කපුටු හාමිට මට සෞත්තු දානවනේ. මෙච්චර අමාරු වැටිලි ඉන්න මට කපුටු හාමිට උදව් කරන්නේ නෑනේ. මට නම් උදව් කරන්න බොළුවා. ඒත් ඉතින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොන ප්‍රශ්නද කපුටු හාමි? කපුටු හාමි කියන ඕන දෙයක් මං කරන්න. මගේ මේ බඩගින්න නිවා ගන්න ක්‍රමයක් කියන්න කපුටු හාමි. හොඳයි හොඳයි. දැන් මෙහෙමයි සිද්ධ වෙන්නේ. නරිනාල අර කන්ද උඩ තියෙන ගේ පේන්නේ. ඔව් ඉති ආන්න ඒ ගේ තමයි. කැලෙන්නේ පිට ගමේ ඉන්න ගුරුන්නාන්සේගේ ගෙදර. ඉතින්නේ ගෙදර ගියාම එහෙ ඉන්න ගුරුන්නාන්සේගේ හාමිනේ හැමදාම පුරුලෙන් එක එක කෑම දාති දානවා. ඒ මදිවට මාව දැක්කහම ගුරුන්නාන්සේගේ දේවාලේ පූජාව එක එක කෑම දාති. සමහර දවස්වලට ඒව මටම කා ගන්නත් බෑ. ඒ තරමට කෑම දාති. ඉතින් මට පුළුවන් ඒ කෑම දාති වලින් ටිකක් නරිරාලටත් දෙන්න. ඒක නම් කදිමාදාස කපුටු ආමි. ඒත් මොකද ප්‍රශ්නයක් තියෙනවා කියලා කිව්වේ? ඒක තමයි වැදගත්ම කාරණාව. ඔය ගුරුන්නාන්සේගේ ගෙදර තියෙනවා කුකුල් කොටුවක්. ඒකේ කුකුල ගොඩාක් ඉන්නවා. මොනව? කුකුල? ඔව්. හැබැයි ඉතින් මට නරිනාලව එහෙ එක්කන් ගිහිල්ලා පූජාවෙන් කෑම ටිකක් දෙන්න විතරයි බොළුවා. එහෙම නැතුව ඉතින් කුකුලන්ගෙන් බඩ පුරව ගන්න හිතන්නවත් එපා. මොකද එහෙම වුණොත්
ගුරුන්නාන්ද මටත් එක්ක මන්තර මතුරයි පියාඹන්න බැරි වෙන්න. මොන පිස්සුද කපුටු ආමි, මේ අහිංසක මම ඔය වගේ නරක වැඩ කරනවද? අපි දැන් යන්. කෑම කියද්දි මගේ කටට කේලක් තුනනවා. අනේ ඉතින් නරිරාලගේ අහිංසකකම ගැන මට කියන්න එපා. අම්මෝ කපුටු රාලේ, මට නම් දැන් ඇවිදලා ඇවිදලා හරිම වහන්සි. අයියෝ නරිනාල, මේ පොඩි දුර ඇවිල්ලා මෙච්චර මහන්සිද? අර තියෙන්නේ ගුරුනාන්දගේ ගෙදර. එහෙනම් අපිට අද බඩ පිරෙන්න කන්න පුළුවන්. ඔව් ඔව්, ඉතින් යන් යන් ඉක්මන් කරලා. මට නම් කෑම වල සුවඳක් එනවා. මේ නරිනාල, ඔයා ඔය අතන ගුරුනාන්දගේ කාමරේ ගාව ඉන්න. නරිරාල එළියේ හිටියට කමක් නැහැ. ගුරුන්නාන්සේගේ කාමරේට එහෙම යන්න එපා හොඳේ. හොඳා හොඳා, කපුටුරාල ගිහින් කෑම අරන් එන්නකෝ. කපුටුරාල නම් ගියා. කුකුල් ගුඩුව කොහෙද දන්නේ තියෙන්නේ. මට කුකුලෙක් ආපු කාලයක් මතක නැහැ. ආපු එකේ ප්‍රයෝජනයක් ගන්නත් එපා. යන්න ඕනේ බලන්න මේ කාමරේ ඇතුළට. මොනවද මේ? එක එක ජාති විශ්මුණු ගොඩක් තියෙනවා. යක්ෂ මූණු, සත්තුන්ගේ මූණු, අපේ තියෙන ජාති. මට ආව නියම අදහසක්. මේ විශ්මුණු දාගෙන අපේ කැලෑවට ගියා නම් සිංහරාළවයි අනිත් සත්තුන්වයි බය කරගෙන රජා වගේ ඉන්න පුළුවන්. අර වගේ කොහොමද ඇතුලේ ඉන්නේ? හොර නරියා නේද? අදෝ වාණයක් නෑ. වගේ කුකුල් කොටුවෙන් කුකුලේ දෙහැ ගන්න තමයි ඉතින් මේ කැහකෙන්නේ. ඉංගිලා ඉඳලා තව පාරටම මේ නිල් තීන්ත වාඩියෙන් දවල ගැහුකොනම් හරි. ඒ තක්කඩි අට එතකොටවත් තියෙනයි. ඔගේ කුකුලෝ දෙහැ ගන්න ආවොත් කජ වෙන්න කියලා. මෙන්න මේ කළුයකාගේ වෙස්මුණන කදිමට ගැලපෙනවා. අම්මෝ, කන්නාඩියෙන් බැලුවම ඇත්ත යක්ෂයෙක් වගේමයි. මේක දැක්කහම කැලේ සත්තු බය වෙනවා. ආයි දෙකක් නැහැ. ආ මොනවා ගුරුනාස බව දැක්ක නේද? ඔහේ හිත හොර නරි තලියා. හොඳ අදක් කරන්න. අයියෝ, නැවුණා නේද නිල් පාට තීන්දවලි. මෙතන ඉන්න හොඳ නැහැ, මාරු වෙන්න ඕනේ. ආ නරි නාල නේද අර දුවන්නේ? මොනු ඇඟම නිල් වෙලා. ඒ මදිවට වෙස් මෝණක් අරන් නේද දුවන්නේ? අයියෝ මම කියවනේ අර ගුරුනාන්දගේ කාමරේට යන්න එපා කියලා. සිංහරාලේ! සිංහරාලේ! කවුද මේ ඇගම නිල් පාටයි? අම්මෝ! රූපාට රකුම රතුල්ලු කුතිවක් උල්තත්. කවුද ඔය? ඕ කවුද හරණටි විතර? තමුන්ට මම මතක නැතිලා නේද? මම තමයි තමුන්ට කලින් හිටපු සිංහ ආත්මය. මට හරිම වැඩගිනි, මට කන්න වෙනවා. මම දිව්‍ය ලෝකේ ඉඳන් බලාගෙන හිටියේ තමුන් ඇතිරෙන විදිය. ඔහේ සිංහාත් මේ නරිලාල දඩේ බක් කරගන්න ගියා මයි තාම නෑ. මේ ටිකක් බඩගින්න ඉවසලා ඉන්ද සිංහාත්මය. තවුන් බොහොම නරක විදියට තමයි නරිලාල සලකලා තියෙන්නේ. දැන් ඉතින් මෙතන උඩ බලාගෙන ඉන්න දුක ගිහින් ගෑන්න නෑ කිව්වේ. මං හරිම බඩගින්නෙන් ඉන්නේ. නරිරාල දඩේමක් කරගන්න ඇවිත් උගුල වැරදිලා ගියාමයි තාම නෑනේ. සත්තුන්ව රවට්ටන්න ගිහිල්ලා කොහෙන් හරි ගුටියක් කෑවද දන්නේ? ඒක
නම් ඇත්ත තමයි. අලිරාල අර අර සිංහලනේ දෙන්නේ. ඒක තමයි. සිංහලාල අසනීප ගානේ මේ කොහෙද යන්නේ? අනේ අලිරාල බඩගින්න වැඩිකමට අපිව දඩයම් කරන්න ආවද දන්නේ? අනේ මාව බේරගන්න අලිරාල. අනේ මාව බේරගන්න. කලබල වෙන්න එපා හාහාමි. සිංහලාල මොකද කරන්න කියලා බලමුකෝ අපි. අනේ මොනවා බලන්නද? අර අර සිංහලාල අඬනවා. හරි පුදුමයි. අර බලන්න කලිරාල. ඒක තමයි හාහාමි. වීපත්තට ගිහින් බලමු. එන්න. මොකෝ සිංහලාල අඬන්න මේ කවදාවත් නැතුව. රජෙක් වගේ හිටිය මට අන්තිමට සේවකයා ගන්න වැටෙන්න උනානේ රාල. මුඩුව ඒ කොහමද සිංහරෝල ඉගේ මොඩි? මට කලින් මේ කැලේ හිටපු සිංහරාලගේ ආත්මය ආන්න දිව්‍ය මම බෑ දැත කන්න දනවා කර කන්න යනකමන් අසනීපෙන් හිටපු නපුරුම නපුරු පාටයි ඒ විතරක්ද උල් මවුල්දත් අව දිගට දිග රතු දිව මතක් වෙන්නේ වයත් හිටෙනවා ඇඟ 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 නිල් පාටයි ඇඟ නිල් පාටයි අන්තිමට අර නරිරාල වගේ දිග නැට්ටකුත් දිග නැට්ටක් තිබුණානේ. නරිරාලගේ වගේ නැට්ටක්? ඔව් ඔව් නැට්ටක්. දැන් ඉතින් අසනීප ගානේ මට දඩේනුත් කරන්න වෙලා නෑ. හපොයි හපොයි සිංහරාලට වෙච්ච දෙයක්. මේ සිංහරාල ඔය නරිරාලේ කපටි වැඩද දන්නෙත් නෑ. සමහර විට ඔය ඉන්න සිංහාත්මේ නෙමෙයි නරිරාල වෙන්නත් පුළුවන්. දන්නවනේ නරිරාලගේ හැටි. මටත් එහෙම හිතුණා. ඒකත් වෙන්න බැරි නෑ. දැන් නිරවහින්නත් ළඟයි. මට ආව නියම අදහසක්. අපි හං ඔය සිංහාත්මේ ඉන්නවා කියන ගුවාවට. අලිරාල මොකද්ද කරන්න යන්නේ? මොකොත් කරන්න නෑ. අපිට බලංගින්න විතරයි තියෙන්නේ. සිංහරාලයි හාහාමි එන්නකෝ මාත් එක්ක. අර බලන්නකෝ එයාගේ නපුරු පාට. ඔය ඉන්නේ අර මස්කඩෝ ටික ඉවර කර කර. උරුත් ඉස්සරහට යන්න එපා. එළියේම ඉන්න නරි හැමදේම හූ කියනවනේ මේ වෙලාවට. එතකොට මෙයා ගල්තලා උඩට නැගලා හූ කිව්වොත් ආයි දෙකක් නෑ. ඉතින් මේ ඉන්නේ අපේ හොර නරිරාල තමයි සිංහරාල. ඔන්න ඔන්න එනවද? එහා කැලේ නරි මේ අපේ කැලේ නරි හූ කියනවා. මොනවා ආන්න ආන්න අර සිංහාත්මේ කඩපල වෙලා තදරෙනවා. අර ගල් ගුවාව උඩට නගින්ඩයි මේ හදන්නේ. ආන්න ආන්න එයා ගල්තලා උඩ නැගලා බලන්නක තියෙන හදිස්සිය. ආන්න ආන්න යා මූණ ගැලෙව්වා. මොනවා මේ විස්මූණ නේද? Ah!
මේ අපේ මේ අපේ නරිරාලද? නරිරාල මාව එන රැට්ටුව නේද? ඌ සිංහාසනයක් කියලා මම බලකල මම පොතකට රැට්ටුව හොලකට රැට්ටුව අපෝයි දෙවියනේ මාව අතට මහ වුණා මගේ සෙල්ලම ඔක්කොම ඉවරයි මොන් කිව්වේ සිංහරාල මෙහෙ ඉන්නේ අපේ අපේ නරිරාල කියලා ඌ සිංහරාල ඕකට නම් නරිරාලට හොඳ දඬුවමක් දෙන්න ඕනේ ආව මතකේ ඉන්න දඬුවමක් දෙන්න ඕනේ අනේ සිංහරාල වරදක් කළා සිතකින් නොවේ දඬුවම් දෙන්න එපා සමාව දෙන්න සමාව දෙන්න හා සමාව ඔයි අනේ මාව බේරගන්න බේරවනේ හා හාමි අඳුන්න රවට්ටන්න ගිහින් අන්තිමේදී එයාමයි රවටුනේ ඒක නිසා හැමදාමත් අනුන්න රවටන්න ගියොත් තමන්නමයි රවටන්නේ තේරුණාද? ඒක නම් ඇත්ත තමයි. අලිරාල අපි යමු. ළමා රංගපීඨය. නරිරාලගේ නුවණ. අද ළමා රංගපීඨයේ රචනා කළේ කොළඹ ආනන්ද විද්‍යාලයේ අනිමිස ප්‍රභූෂිත. අද රඟපෑම් චමුදි තරුෂිකා කළුගලගේ තේජානි පබසරා නවරත්න අනිමිස ප්‍රභූෂිත සමගින් ආයුක තෙනුප දම්නද. පටිගත කිරීම සහ නාද සංකලනය කසන් සචින්ත මාමා. ළමා රඟපීඨය ඉඳලින් ජයවර්ධන මාමාගේ නිෂ්පාදනයක්.